සෞම්‍ය සන්ධ්‍යාවක් ප්‍රිය ගීත ප්‍රිය මිතුරු මිත්‍රවේනි, මානෝන මම ඔබට මගහැරුණු ඔබත් අපට මගහැරුණු අපත් වර්තමානයට එද්දී මගහැරී ගිය අතීතයත් එහි දුක කඳුල සහ සතුට සුසුම නැවත නැවතත් තවරණ එය ජීව රුධිරය බවට පත් කරගත්ත රස දෙන හදවල්ලී රසකාමිත්වය ඔබේ ආත්මය පුරා උදාහරින පෞද්ගලිකත්වයේ පොදු බවට පත් කරන තිරසාර රසිකචර්යාවේ එක් සන්ධිස්ථානයක්. ඔබේ ජීවිතයත් මගේ ජීවිතයත් අපි හැමෝගෙම නැතුවම් බැරි ඒ කියන්නේ බඩේ බත් වගේ වැඩසටහන ඔබේ අපේ ජීවිතය. අද අපි ඔබේ ගෙදර කෙනෙක්ව තමයි අඬගහගත්තේ. මේ ඔහුගේ වෙනත් පුදුම හිතෙන පැත්තක් හපංකමක් හැකියාවක් අනාවරණය කරලා දාන්න. ඉතින් නැවතවතාවක් ඔබ ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නවා විනාද සහෘපිය සියලු දෙනාමත් අපේ නඩයත්. මේ කාලේ ඔබ වැඩිපුර ගෙදර ඉන්න බවත් සිකුරාදා සන්ධ්‍යාවේදී වෙනද ඉන්න ප්‍රමාණයට වැඩි වැඩිපුර ඉන්න ආසාක්ත කරවන එමු නැත්තම් පොළබෝන අපි අපේ මේ වැඩේ හැඩේ ඒකට අපි ඔබ පිළිගන්නවා කියන එක නැවතවතාවක් කිව යුතුයි. අර මං කිව්වේ මේ වර්තමානයේ තමන්ගේ දක්ෂතාවය නිසාම ජනතා ආදරය දිනාගත්ත පරිසමාප්ත නිර්හංකාර තරුණෙක් තරුවක් නොවූ නළුවෙක් තමයි අපි අද කැඳවාගත්තේ. වැඩිපුර මසිරි ආලවට්ටම් මුතුකුඩ දාලා ඒ කියන්නේ නමට ඉස්සරහට එක එක දේවල් දාන්න ඕන නැත්නම් පොත දැක්ක ගමන් අඳුරනෝ. කෝකිල පවන් ජයසූරිය ආයිබෝවන් ආයිබෝවන් මම ආයිබෝවන් මං ආසයි මාමේ කියනවාට හැමෝම මේ මේ අංකල් කියලා කියන එක කමක් නෑ. ඉතින් මම වයසක චරිතයක් නිසා ඉතින් මේ තරුණයෝගේ දක්ෂතා දක්වපුහම අපි සියලු දෙනා මේකමතිකව හොයනෝ මේ 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 වැඩේට මේ හැඩේට මේ ගත හැකි ශිල්පීන් ශිල්පිනියන් කවුද යනවාක. සමහරු කැමති නෑ, සමහරු අපහැදීමෙන් කතා කරනවා. බලාගෙන යනකොට මාරයි ඩෙඩ් රයිට් කියන එකට තමයි එළිපෙන්නේ මරු කියන තැනට. ඉතින් කොහොම ජීවිතේ හොඳයි වැඩිපුර ගෙදර. ඉතින් රූගත කිරීම වලට කතා කරනවා, හඬ කැවීම වලට කතා කරනවා. ඒ අතරතුර මේ දවස්වල විකාශය වන ඒවත් එක්ක බලමු ටෙලිනාට්‍ය කීයක දැන් ඉඳලා තියෙනවද ඉන්නවද? මම ටෙලිනාට්‍ය ගොඩකට ආසන්න ප්‍රමාණයක් 15කට විතර ආසන්න ප්‍රමාණයක් රඟපාලා තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම සිදු නාට්‍යෙත් තියෙනවා නේද? සිදු නාට්‍යෙත් තියෙනවා. ජානක සිරිවර්ධන මාමා නිෂ්පාදනය කරන, තිරණ දොරරැස්ස අයියා අධ්‍යක්ෂණය කරන සිදු නාට්‍යෙත් මේ දවස්වල රූගත කිරීම කරනවා. ඉතාම කියන්නේ අපි තියෙන දේවලුත් හරි සම්පත් ඉතාම මේ අවමට්ටමින් සීමිතව තමයි අපිට තියෙන්නේ. ඉතින් අපිවත් රැකගෙන අපි ඉතින් ඉන්නේ පැයි ගෙදර. එතකොට ගෙදර ඉන්න කට්ටියව ආරක්ෂා කරගන්න ඕන, සෞඛ්‍ය ආරක්ෂා කරගත යුතු. එහෙනම් ඉතින් වැඩ ටික කරගෙන යනවා මම. ඔව්. මේ රඟපෑමට වැඩිය ඔබේ යම්කිසි දරුණු අවධානයක් තියෙන පැත්තක් තමයි ගායනය. ගීත හතක් තෝරගන්න තිබෙනවා. මේ කොහොමද යනවා වගේ අපි කතා කරමු. පළමු ගීතෙින්ම ඔබට යම්කිසි හැඟීමක් එයි කියලා මම හිතනවා. ඔහු අම්මා ගැන ගීතයක් තෝරගෙන තිබෙන්නේ. චන්දසේන හෙට්ටිආරච්චි මේකේ නිර්මාණකරුවා. ගීත ගායනා කළ කෝකිල අපි කතා කරමු නේද? එතකොට හුඟක් ඔබට කැමති මට මෑතකදී මේ හුඟක් දුවා දරුවන්ගේ දැඩි ආදරයට පත් වෙච්ච කෙනෙක්. ඒකින්ද වැඩිහිටි පොඩිහිටි ඔක්කොටම ආරාධනය කරනවා. පළමු ගීතයෙන් ඔහුව හඳුනගන්න. කෝකිල පවන් ජයසූරිය. අම්මා ජීවන උයන්තරේ ඔබ මට සුවය ගෙනේ දෙරනා
අම්මා සුවය ගෙනේ අම්මා සෙනෙහස පුතුට පොවනු මැන සෙනෙහස ගිලි ජීවියලුනු පුතු ලොව මෞනි ඔබේ කිරිදීන් දෙමනු මැන අම්මා ගැන ඔබ තමයි කියන්න ඕන. මොකද මේ ඔබේ අම්මා මිත්තණියනේ ආච්චි. මම කියන්නේ ඒක ජීවිතේ පටන් ගත්ත තැන ඔබ මන්නේ මේ ඔබ කියනවා. ඔව් ආච්චි සීයයි නැත්නම් මම නැහැ කිව්වොත් නිවැරදි මම. ආච්චි සීයේ මම හුරු කරා බින්දු ඉඳන්ම ගොඩ නැගින්න. මම දන්නව බින්දුව. දැන් හිතන්නකෝ මාමා මේ ප්‍රෝග්‍රෑම් එකට කලින් කියපු දෙයක්. 25න් පටන් ගත්තාම බින්දුව දන්නේ නැහැ. 50න් පටන් ගත්තාම 50ම ඕනේ. බින්දුවෙන් පටන් ගත්තාම බින්දුව දන්නවා. මට මතකයි ඉස්කෝලේ ඇරිලා ඉස්කෝලේ යනට පස්සේ ළමයින්ට පිළියන්තර මධ්‍යම විද්‍යාලය මගේ පාසල මගේ දහම් පාසල මාපේ ශ්‍රී ශෝභිත දහම් පාසල එතනින් තමයි මම ගොඩ නැගෙන්නේ
දැන් පාසල ඇරුණාම ආත්ම ශක්තිය එන්නත් වෙන්නේ එතනින්. ඔව්. පාසල ඇරුණාම අනිත් හැම ළමයෙක්ටම පුදුම කලබලයක් තියෙනවා එළියට එන්න. මට තියෙන ඊට වඩා කලබලයක්. ඒ 3000ක් විතර ළමයි අතරේ මම ඉස්සල්ලාම යනවා එළියට, ගේට්ටුවෙන් එළියට යනවා. යනකොට මගේ ආච්චි පොඩි බෑග් එකක් අල්ලගෙන ඉන්නවා. සාරියක් ඇඳගෙන. ඊට පස්සේ යන්නේ මාකට් එකේ උඩටට්ටුවට. උඩටට්ටුවට ගිහිල්ලා බත් කනවනේ, බත් ගිලිනවා. ඒ තරම් ඉක්මනට. ඉල්ලා ඒකෙම රේස් බුකියට තමයි යන්නේ. අපි සීයා එතකොට වැඩ කරේ එතන, account කෙනෙක් විදියට. එතකොට එතනම ටක් ගාලා මගේ නිල පාසල් ඇඳුම ගලවලා දාලා මම සරල ඇඳුමක් ඇඳගෙන යන්නේ වැඩසටහන් වලට, ආදී දේවල් වලට තමයි යන්නේ. එතකොට 120 බස් එකේ නැගලා තමයි යන්නේ. ඉතින් ඒ මම ආච්චිගේ සාරි පොටේ ලීලා තමයි මේ ගමන ආවේ. සීයාගේ කරට නැගලා මං හරියාසයි මේ ගත්ත මේ වාහනේ ලවන්න. සීයාගේ නහය තමයි මගේ සුක්කානම ෆීල්ඩ් එක. ඔව්. ඉතින් කඳුලෙන්ම ඉපදිලා කඳුලෙන්ම මියදෙන රණමඩලේ මිනි පහන තමයි මගේ ආච්චි සහ සීයා. ඉතින් ඒක නම් දෙක කියන්නේ ඩයනා මාග්‍රට් ජයසූරිය මගේ ආච්චි, ටයිටස් ඩඩ්ලි ජයසූරිය මගේ සීයා. මගේ තැන දැන් සීයා වර්තමාන අවුරුදු 9කට කලින් සිය නැති වෙනවා. මල්ලිගේ නම මොකද? ඩිලිෂාන් සත්සර සවන් ජයසූරිය. දැන් ඒ මොනවද කරන්නේ? එයා තමයි මේ ඉගෙන ගන්නවා. ඉතින් ඔන්නෝම ජීවිතේ පටන් ගන්න නේද? ඔව්. ඔව්. ඒකේ හදිසි 50 ඉඳන් බින්දුවට වැටුනොත් ආයෙත් ඉඳන් යන්න පුළුවන්. මට නම් ප්‍රශ්නයක් නැහැ මොකද දන්නව බින්දුව. ඒ කියන්නේ හොඳට දුක් විඳတာ පස්සේ ඒ කියන්නේ මම අර විවාහාරික භාෂාවෙන් කිව්වොත් අපි මේක ඉදිරියට කතා කරන භාෂාවෙන් කිව්වොත් අම්බානක කට්ට කාලා දුක් විඳတာ පස්සේ අම්බානක සැප හම්බුනාට ඒක මේ Tamanට මේ ලොකු දෙයක් නෙමෙයි. ඔබ මේ අර දියේබු රබර් බෝලයක් වගේ හරියට දැන් 2007 විතරේදී ඔබගේ සම්පූර්ණ මේ දෙවන උත්පත්තිය කලාවත් එක්ක සිද්ධවන්නේ. සෝමරත්න දිසානායක මහම අධ්‍යක්ෂණය කරපු කිරිබන් වැව මහරජතුමානේ කිරි රජසිරි කිරිබන් වැව නේද? කිරිබන් දෙනිය. කිරිබන් දෙනිය. ඒ කියන්නේ කිරිබා. කිරිබා. හැබැයි එතන ඉඳන් දැන් ඇවිල්ලා අර රබර් බෝලේ පයින් දී ඔබාගෙන හිටියට කොයි මොහොතක හෝ කෙලවිලා උඩට ආවා වගේ දැන් ඔබ සැරිසරන හිනිපෙත්තේ. හැබැයි දැන් මෙතන තමයි මේක දිගට පවත්වා ගැනීම තමයි අමාරුම දේ පුතේ. ඊළඟ ගීතය ඔබ තෝරගන්නේ අල්හාජ් මොහිදින් බෙක්ගේ ගීතයක්. මේ ජීවිතේට දැකලවත් නැති යන්තම් ඔය පන්සලේ දහම් පන්සලේ ඇහිච්ච හිත පපු කැ උත්තර තරුණ ලෙස වැඩිච්ච කීතයක් සුවදී මට සීතල සුලඟ පව. ඇයි මොහිදින් බෙග් මහත්මයා කරපු සේවාව වෙනුවෙන්, ඒක තමයි ප්‍රමුඛ කොටම මම මේ අපේ ජාතියට රටට කරපු සේවාව වෙනුවෙන් ඔහුට උපහාරයක් පිණිස මම මේක ගායනා කරනවා. ඊට අමතරව මම හරි ආසයි මේ මම බෞද්ධෙක්. මම හරි ආසයි සිද්ධාර්ථ කුමාරයා කියන චරිතයට. සිද්ධාර්ථ කුමාරයාට. සිද්ධාර්ථ. සර්ව අර්ථ සිද්ධ කරපු සිද්ධාර්ථ කුමාරයාට මම හරි ආසයි සහ කැමති. ඔහු මට වීර චරිතයක් නෙමෙයි. වීරය වඩපු චරිතය. වීරය වඩපු චරිතය. ඉතින් සිද්ධාර්ථ කුමාරයාගේ සිද්ධාර්ථ කුමාරයා නිෂ්ක්‍රමණය කරපු ඒ සීළු දේ මේ ජීවිත කතාව මේ ගීතේ තියෙනවා. ගීතේ තියෙනවා. ඉතින් මං හිතුවා නාද සමග මේ ගායනා කරොත් වෙන හඬකින් නැසෙයි කියලා. එනේ හඬකින් සහ නැවත මේක තාරුණ්‍යයටපත් වෙනවා. ඒකයි එතන මෙතන ඇති විශේෂත්වය. මේක මම නෙමෙයි ප්‍රේමිතුරු මිතුරනි, ඔබ මේ මොහොත දැස් පියාගෙන අත්විඳින බලන්න. අද අපේ ඔබේ ගිතර එක්කෙනා මිත්‍රයා කෝකිල පවන් ජයසූරිය. සුවදී මට
සීතල සුළඟ පවා බලන්න ඔබේ හදවතට මොනතරම් මේ හඬින් සුවයක් ලබා දෙයිද කියලා. සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ රජ සැපහැරදා මරු බලපරදා බුදු වූ පෙරදා සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ කුසුමන් පිබිදී බුදු රැස් විහිදී සිරිසර පළවී සුවදේ සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ දුටු පමණින් ගත සිත සැනසේ ජය භූමිය වේ ලොව බුදු දනගේ සුවදේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ සුවදේ සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ දහම් පාසලේ ඒ වටපිටාව සිහිපත් වුණා නේද? එන පන්සලේ අර තියෙන
බෝපත් සෙලවෙන සිලිසිලිය ඒ ශාන්තිය හදවතේ ඇත්තරම මේ රැව් පිළිරැව් දෙන හැම මොහොතෙම මේ මෙහා සමාන අවස්ථාවකදී. ඉතින් කසුන් සමීර from දුම්මල සූර්ය ගිමන් හරින වෙරළ ඉමේ වගේ හරිම සංසුන් අවංකවම ලයන් විත පිරිමැදුමක් කාරුණික නොවන අකාරුණික නොවන ඉල්ලීමක් තියෙනවා මානවන ඔබ සඳහා චාමර සහ දමිත් හිඳුවන්න කියලා අපි ඉතින් උත්සාහ කරමින් ඉන්නවා ආවොත් එහෙමයි ඉතින් නැත්තම් ඉතින් මෙහෙමයි පළමු විරාමය කෝකිල පවන් ජයසූරිය අද අපි ආරාධිතය නොවන මම ඉතින් මානවන මම අද රස දෙන හදක රසකාමිත්වය හද හිමි තැනත්තා කෝකිල ඉතින් සිරි රජසිරි තෙක් කියන ඔබ මනෝරත්නයන්ගේ අත්වල ඔස්සේ වේදිකාවට ඇවිල්ලා ඊට පස්සේ සිරි රජසිරි තෙක් ඇවිත් දැන් සිය කුසලතා සිරිය අසිරිමත පෙන්වන යුගය සිරි රජසිරිට ආපු විදිහ මොකක්ද ඒ පොඩ්ඩක් ඒ ගැන කියන්නේ ඒක මම හිතන මුල මතක් කිරීම හා සමානයි ඔව් මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා සෝමරත්න දිසානායක මාමට සහ රේණුකා බාලසූරිය නැන්දට දැන් මම කියන්නම් කොහොමද ආවේ කියලා ඒ වෙනකොට මම තලමල පිපිලා වේදිකා නාට්‍යයේ ජයලත් මනරත්න මාම සමග අවුරුදු 3ක් 3.5ක් විතර එක දිගට දර්ශන පෙන්වන මුළු ලංකාව වටේම ඔව් මනෝවිද්‍ය කොහොමද ඔබ තෝරගත්තේ? ඒක මගේ පාසල්ලේ නාට්‍ය ගුරුතුමී කෝකිලානි ප්‍රසංගික ගුරුතුමී එතුමිය සහ ජගත් බෙන්රගම මාමත් එක්ක ඒ අසුරත් නිසාම තමයි මනෝමම ගාවට යැවෙන්නේ. ඉතින් ඒ ඉන්න කාලවකවානුවේ මම මට එබැම දැනගන්න මේ සෝම් මාමගේ අලුත් ෆිල්ම් එකට ළමයි හොයනවා කියන්නේ. ඊට පස්සේ මම අයදුම් පත්‍රයකුත් දානවා. අපේ ආච්චිම තමයි ඒක දාන්නේ. එතකොට මනෝ මාමත් කිව්වා මෙහෙම දරුවෙක් හොයනවා ගිහින් බලන්න කියලා. මම ගියා ජනකලා කේන්ද්‍රයට අපේ ආච්චිත් එක්කම ගියේ. යනකොට මං හිතන්නේ ළමයි හිටියා ජනකලා කේන්ද්‍රේ පිරෙන්න. සෝම් මාමගේ ෆිල්ම් එකකට ඇත්තටම ගොඩක් පිරිසක් එනවනේ. ඊට පස්සේ ඒකෙන් මාව තේරුණා 1000කට විතර. 1000න් ආයෙ තේරුණා 500කට විතර. ඒ සම්මුඛ පරීක්ෂණ පහමටම සහභාගී වුණා. සහභාගී වුණා. සහභාගී වෙලා දැන් ඒ අතරින් තව 3 දෙනෙක්ව තෝරගත්තා. 50ක් තෝරගත්ත කොහොමදත් අර පන්ති කාමරයක්නේ 50ක් දැම්මම ඉන්නවා මට හරි සතුටුයි දැන්. මේ ඊට පස්සේ ඒකෙන් 3 දෙනෙක්ව තෝරගත්තා. 3 දෙනෙක්ව තෝරගත්තේ ඇයි කියන්න කාටවත් කිව්වේ නැහැ. නිරන්තරයෙන් මේ දෙබස් පුහුණු කරා ඒ දේවල් කරා සෝම මාමා ඉතින්ට ඔබත් ඇතුළත්ද මමත් ඇතුළත් ඒ පෙරිලා අනිත් දෙන්න කවුද අනිත් දෙන්න වැතර මට ඊට පස්සේ හම්බුන්නේ නෑ ඊට පස්සේ හම්බුන්නේ නෑ ඊට පස්සේ දෙබස් දැන් දෙනවා ඔව් ඉතින් පුරුදු කරනවා ඉතින් මට අර කොහොමත් කවි කියන්න පුළුවන් මම පාලි පද්ද ගායනා ඒක කියලා තියෙන නිසා ඉතින් මම මේ මගේ හුරුව කරගෙන යනවා එතනදී ඉතින් අවසානයේ මට හම්බෙනවා මේ සිරිමල්ගේ චරිතය. එතකොට හොඳම කාරණාව තමයි ජැක්සන් මාමගේ අබා චිත්‍රපටයේ මම කොණ්ඩේවල් හිටියේ. මගෙන් ඒක කොණ්ඩේ ගපන්න පුළුවන්ද කියලා. මං කිව්වා බෑ කියලා. මේ අබා චිත්‍රපටෙත් රඟපෑවද? නෑ. මට රඟපාන්න හම්බුනේ නෑ. මේ මට ඒකේ සුළු චරිතයක් තිබුණේ. මේ රඟපාන්න හම්බුනේ නෑ. මොකද මේකට කොණ්ඩේ ගපලා මම මේකේ රඟපෑවා. ජැක්සන් මාමා කිව්වා පලයන් කියලා ඇටය කියලා තමයි මට ජැක්සන් මාම කියන්නේ ඇටයා පලයන් කියලා ඊට පස්සේ කොහොම හරි සිරි රජසිරි චිත්‍රපටය රඟපෑවා ඊට පස්සේ ලංකාවෙත් මට සම්මාන කිහිපයක් හම්බුණා සම්මාන කිහිපයක් හම්බුණා ජාත්‍යන්තර සම්මානයට පස්ස ඔව් චීනයේ පැවති දසවන අන්තර්ජාතික ළමා චිත්‍රපටය උළෙලේදී එම උළෙලේ හොඳම ළමා නළුවාට මේ සම්මානය මම කියන්නේ මං වාසනාවන්ත ඒ සම්මානේ මට මගේ අතින්ම ගන්න පුළුවන් වුණා. සෝම මාමට රේණුවෙන්දර තමයි ඇවිල්ලා තිබ්බේ ඉන්විටේෂන් එක. ඊට පස්සේ සෝම මාම කිව්වා කොල්ල වරන් යන්න කියලා. ඊට පස්සේ රේණුවෙන්ද මාවත් අරගෙන ගියා. අපි දවස් 10ක් විතර ඉඳලා චීනේ.
තේරෙනවායි. ඊළඟ ගීතේ අනුෂ්කා මදුභාෂිනී ගායනා කරපු අපේ හිතවත්, ඒ කියන්නේ අපේ හිතේ තියෙන හැඟුම් ඔක්කොම මේ එහාට මෙහාට කරලා අපූර්වට යොදලා ලියන්න පුළුවන් රචකය තමයි අමිල තේනුවල. එහුණේ මේ මට මගේ නොවන ආදරයක් තිබුණා කියලා ලියලිවලලා මේ ඒක මම ශාල රැල්ලක් බවට පරිවර්තනය වෙලා රාව ප්‍රතිරාවණන් ගැන ගීතයක් රචනා කළේ. මේක මේ අරුණ ගුණවර්ධන තමයි සංගීතවත් කරලා තියෙන්නේ. හැබැයි මේක මේ වර්තමානයේ බොහොම ඒ කියන්නේ කීප දෙනෙක් අතර ජනප්‍රිය. ඒ කියන්නේ මේ අත්දැකීමට පාදක වෙච්ච අපි හැමෝම ඒකද තෝරගත්තේ? නෑ, මට මේ ඇත්තටම මේ මට කියන්න බැරුණ ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ මම මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න සෑහෙන ආසාවෙන් හිටියා. මට කතා කරාම හරි සතුටක් තමයි හම්බුනේ. මාර සතුටක් හම්බුණා මට. එකක් මාමගේ මෙහෙයවීම සහ නාදය. ඒක ඇතුලේ මට හිතුණා මේ ගායිකාවක් කියන ගීතයක් ගැයුවොත් හොඳයි කියලා. ඊටත් මට මේ මේ ගේය පද රචනය මට දැනෙන්නේ නිකන් ලියුමක් වගේ. ඒ කියන්නේ මේ ඇත්තටම අපි ආදර හසුමක්. ඔව් ඔව් ඒ වගේ. එතකොට මට තේරෙන්නේ නැහැ මේ අමිල තේනුර මහත්තයා කොහොමද මේක ලිව්වේ කියන එක. ඔව්. එයාගේ විදිය එහෙම තමයි. ඔව්. ඒ කියන්නේ මම එයා පෞද්ගලිකව දන්නවා. මට ආදරය පිළිබඳව අත්දැකීම් තියෙනවා. නමුත් ඒක විග්‍රහ කරනකොට මම ඒකට අපොහසත්. නමුත් මේ විග්‍රහය ඉතාම පොහසත්. ඉතින් ඒකට අරුණ ගුණවර්ධන මහත්මයාගේ සංගීතය ඒ විග්‍රහය තවත් තීව්‍ර කරනවා. ඉතින් මං හිතුවා මේ ගීතය හොඳ වෙයි කියලා. ආදරය කොච්චර විග්‍රහ කරුවොත් ඉවරයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනෙන දෙයක් නේක. ඉතින් දැනෙන දේ කියන්න හරිම අමාරුයි. අපි ගීතවලට කොහොම හරි දාගෙන පේරි 12කින් කියන්න උත්සාහ කරාට කවදක්වත් ඉවරයක් වෙන්නේ නැහැ. ලෝකයේ පැවැත්ම සඳහා ආදරය සහ සරාගය අත්‍යවශ්‍යයි. ওই දෙකේකට බැඳිලා නෑන්නේ. මේ යන අතරතුරේ රිදෙන තැන් තමයි අපේ ජීවිතේ තැන් තැන් වලින් එළියට පනින්නේ සහ මතකේ හිටින්නේ. හැමෝටම රිදිච්ච දේවල්. රිදිච්ච නැති කවුරු හරි ඉන්නවනම් ටග් ගාලා අපිට කතා කරන්න. අපි විශේෂයෙන් කැමරාවක් කරන් ගිල්ල පෙන්වන්න කැමතියි. ඒ වගේම මේ මේ ගායනාව ඉදිරිපත් කරන අනුෂ්කා මදුෂානි කියන ඇය මේ සීන තරුවක් නේද චින්තක? ඔව් ඔව් ඩ්‍රීම් ස්ටාර් තරුවක්. ගායනා කරමු මම හිතන්නේ මේ. ආම ලයන් විතර ඒක ගායනා කරනවා. පිරිමි කෙනෙක් ගායනා කරන පළවෙනි අවස්ථාව වෙන්නත් පුළුවන් මං හිතන්නේත්. හරි පුතේ, අපි එහෙනම් මේක ඔබ අහලා බලන්න. ඔබේ හිතේ කොහේ හරි තැම්පත් වෙච්ච ඔබ කිව්වාගේ මේ ලියුම හිතේ ලියපු ලියුමක්. මෙයා ගායනා කරාට පස්සේ ආපහු හොයලා අහලා බලන්න ඔබේ හිතට කොච්චර වදිනවද කියලා. කෝකිල රිදුණු තැන් එක්ක. Thank you.
වෙන්න ඕනෙත් නෑ වෙන් වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවට ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ රිදුණු තැන් කඳුළු බිඳුවක දෙපැත්තක් ඔබමා සීතලෙන් ගැහෙන ඒ කඳුළු බිඳුවට නමක් තියමුද ජීවිතේ වගේ ගීතයක් ඒක ඉතින් හැබැයි අවසානයේදී පටාගෙන ගියාම බොහෝලට අර ජීවිතේ විඳපු දේවල් කියවෙන ගීතවලට නිකම්ම මේ ඉබේ ප්‍රිය කරනෝනේ දන්නේ නැතුව හිත යනවා එහෙම තමයි මේ ජීවිතය හැදිලා තියෙන්නේ මේ සම්මානකයක් ඔක්කොම අරන් තියනවාද මේක මේ මොකක් හරි දන්නේ නැති කතාව දැන් ඔබ අර චිත්‍රපටයට සම්මාන ගත්තා සිරි රජසිරි චිත්‍රපටයට හැබැයි වේදිකාවේ තව සම්මාන කීපයක් තියෙනවා මොනවද ඒ මම හොඳම නළුව විදිහට සම්මාන ගන්නවා මුලින්ම මගේ ආසම රංගහලේදී ජෝන්ද සිල්වා සමරු රංගහල මම වාග් මම වාසනාවන්ත වෙනවා ඒක කඩන්න කලින් ඒකේ රඟපාන්න පුළුවන් වෙච්ච එක ගැන ඒකේන සුවඳ මට දැන් මතක් වුණා ඒක කිව්වම ඒ තරමටම ඒක මට දැනෙනවා මේ මොකක් උදෙසාද සම්මාන කරා? මගේ ගුරුතුමෙක් මහින්ද ලොකුයක්දෙහි මහත්මයාගේ මැජික් බන්ටේ කියන වේදිකා නාට්‍යයට රාජ ළමා නාට්‍යවලේ විවෘතංශයේ හොඳම ළමා නළුවා. ඒක හරි රසවත් කතාවක් ආවේ මේ සම්මාන බලාගෙන යන්නේ නැහැනේ කොහේම වෙලාවකෝ. මම මේ පොඩි ෂර්ට් කැල්ලක් කැමගෙන අර ළමයි ටික එක තැනක ආච්චිල පිටිපස්සේ. හ්ම් හ්ම්. ඊගෙන ආච්චිත් එක්ක ගියේ. ආචිත් එක තමයි යන්නේ මම මගේ සංචාරයේ ආචිත් එක්කනේ ඉතින් ඒ කියන්නේ ආචිත් එක තමයි මුළු ජීවිත මේ ගමනම යමින් ඉන්නේ ඔව් ඔව් ඉතින් ඉතින් මම මේ මොන කොළවාට වගේ ෂර්ට් කැල්ලක් අඳගෙන ගියා ගියාට පස්සේ මේ සම්මාන දෙනවා ඉතින් අනිත් හැමෝම සම්මාන ගන්නවා ඉතින් අපි අපුඩි ගහනවා මේ එතකොට එකපාරටම ඒ නාට්‍ය ඩයලොග් එකක් තිබ්බා ඕම් ප්‍රාස් චීස් බීස් කියලා කියන්නේ මම තමයි බන්ටි. එයා මේ බොරුවට මැජික් කරන නිසා තමයි මැජික් බන්ටි කියලා කියන්නේ. නාට්‍ය නම මැජික් බන්ටි. ඒ මේ නිවේදනය කරන දෙන්නා කිව්වා සමහරකට ඒ දෙන්නා තේ නාට්‍ය බලන්නේ නැති. ඔව්. ඒ නිසා ඕම් ප්‍රාස් චීස් බීස් කියලා තමයි පටන් ගත්තේ. ඔව්. ඊට පස්සේ කෝකිල පන් ජයසූරිය කියලා කතා කරා. මේ හොඳම නළුවට සම්මාන දෙන්නේ. මම මෙලෝ රාජපති මං ඉතින් දෙයිනේ කියලා ගිහිල්ලා ගත්තා. මුළු ජෝන් සිල්ලා රංගහලම මට අප්පුඩි ගෙව්වා මං මේ හරි බරයි ඒක දැන් අදටත් මට ඒ සම්මානේ හරි බරයි කියන්නේ මම දන්නෝනේ ඒ රංගන වේලෙම මම මහන්සිවෙලා ඊට පස්සේ පාසල් සමස්ත ලංකා පාසල් නාට්‍ය උරලේ හොඳම නළුවා ඊට පස්සේ ආයිමත් මේ උපාලි ටෙනිසන් කියන මගේ ගුරුතුමා අධ්‍යක්ෂණය කරපු නාට්‍යයකට මම වේදිකාවෙන් මහපොළොවට හොඳම සහාය නළුවා ගන්නවා ආනන්ද අබේනායක මාමා අධ්‍යක්ෂණය කරපු උණුසුම කියන ඒකාංක ටෙලි වෘතාන්තය සඳහා මම රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ ජූරි විශේෂඥයින් මත හොඳම ළමා නළුවාට මේ සම්මානය දිනා ගන්නවා සරසවි සම්මාන සිග්නීස් ඒ වගේම මේ ළඟදී රයිගම් සම්මාන උළෙලේදී මම පොඩි කාලේ කරපු නාට්‍යයක් ඒක අධ්‍යක්ෂණය කරේ දමිතා බේරත්න මගේ ආදරණීය නැන්දා රංගපෑය මෙච්චරයි සම්මාන ගන්නකොට මම මේ සයිස්
අර්ග හදලා තිබිලා පස්සේ කාලෙක පස්සේ කාලෙක තමයි ඒ පින්වට පස්සේ සම්මාන වලට පාත්‍ර වෙනවා. ඒ කියන්නේ වුන් බලනවා බැලුවන් පස්සේ අර රයිගම් නළුවට සම්මාන දෙනවා බලනකොට ඒ නළුවා පොඩි එකෙක් නෙමෙයි. ඔව් අර තිරේ පෙන්නන්නේ පොඩි ළමෙක් ළඟමම මං හිතන්නේ දැන් නැති වැරදිලා කියලා කියනවා. එයාගේ අයිය හරි කවුරු හරි ඇවිල්ලා සම්මානේ අරන් ගියා කියලා වෙන්නේ. හිතන්නේ. ඊට පස්සේ ඔහොම විදි ගන්නවා ඉතින්. ඔව්. හැබැයි ඉතින් සම්මාන දැන් අපි වර්තමානයේ බැලුවම එකවටම අහසින් කඩාපාත් වෙච්ච පුත්කලේ කියලා අපිට හිතෙන දේවල් හුඟක් තියෙනවා. මොකද සමහර නළු විලේ පිළිබඳව ඇත්තටම නංගන්වත් ඔබ දන්නවත් මම නම් ඇත්තටම මේ හිතට වදින්නේ නැති හින්දා මොකද දවසින් දවස ඒක අලුත් අලුත් අය ඉන්නේ. හැබැයි ඒ අතරින් හොයලා නම මේ කවුද කියලා හොයන්න රසිකයා පොළඹවපු චරිතවලින් තමයි ඔන්න හොයාගෙන අන්න ආරයා ඉන්නේ මේකේ. ඒක හින්දා බලමු. මොකද නළු විලේ හින්දා ටෙන්නට බලන අවස්ථාවක් තියෙනවා චිත්‍රපටෙත් තියෙමයි පුතේ. ඉරි තැළුණු වල තෝරගන්නවා. ඇත්තටම මේ අමරසිරි පිරි ස්පීරිස් මහත්මයාට තියෙන කැමැත්ත සහ ආදරය හින්දා තමයි. ආන පහල. ඈ? ඒ පිළියන්දරේ? මේ සහ මේ තෝරගනිද්දී අනි පරිස්සමින් ගායනා කරන්න ඕන ගීතයක්. ඒ කියන්නේ නවීනයින් කැමැති ප්‍රවීණයා තමයි අමරසිරි පිරි. ඔව්. මේ හුඟක් තරුණ පරම්පරාව මේ ප්‍රවීණයට පුදු මාදරයක්. ඔව්. මාරාත් ඔබත් එයින් එක්කෙනෙක්. ඔව්. ඒ ගොන්නෙන් එක්කෙනෙක් මම. මේ ගීතයේ විශේෂත්වයක් ඔබට නැද්ද? ඔබේ ජීවිතයට පොඩ්ඩක් කිට්ටුයි වගේ පාට. ඔව්. ඒ කියන්නේ නිර්මාණය දිහා කෙනා බලනකොට ඒක සාපේක්ෂයි කියන කෙනාගෙන් කෙනාට නිර්මාණයක් දකින්න විදිය. මට හිතෙනවා මේකේ පාර්ශව දෙකක් ඉන්නවා. ඒ පාර්ශව දෙක ඒ මට්ටම් වෙනස් ඔවුන්ගේ සමාජ සංස්කෘතික මට්ටම් වෙනස් කියලා දැනෙනවා. නිකන් හිතන්නකෝ මේ ඔවුන් දෙන්න පාරක යනවා කියලා. ඒ කියන්නේ මේ ජීවිතය ගමන් කරනකොට ඔහු කියනවා මේ මේ ගමනාන්තයේ විරසක කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද? මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙමත් වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රියාවීට මේ කියන. මෙන්න මෙහෙමත් වෙන්න පුළුවන්. හැබැයි ඒ නිසා හරි පරිස්සමින් සීරුවෙන් මේ ගමන යන්න කියන කාරණා. මොකද මේක මේ පාඩම විශේෂයෙන්ම තරුණ අපිට තමයි වැදගත්. විශේෂයෙන් මං වගේ කෙනෙක්ට. මුන් ළඟදී බැඳි. ඒක මගන පසු කතා කරලා තියෙනවා. මේ ඉතින් මං හිතනවා මේක ඒකත් එක හේතුවක් මේක තෝරා ගැනීම. මේක දෙන්නම මටත් අතිශය තුන් දෙනාම අතිශය සමීප. ඒ කියන්නේ මගේ ගුරුවරයෙක් බඳු සමන් අතවද හිටිගේ රචනය සහ මගේ ගමේ එකට අපි ආගිය අපාතර වර්තමානයේ නැති තිස්ස සිට පෙරේරා නිර්මාණය කරපු සංගීත නිර්මාණය කරපු ගීතය අමරශ්‍රේයත් ඒ හා සමානයි. අපි එකිනෙකා මේ වෘත්තීය ජීවිතය කරුදුන කරද්දී තාමත් බෙහෙවින් සමීපම වැඩිහිටි චරිතයක්. ඒක දැන් අද ඔබටත් ප්‍රිය මිතුරනි ඒ වගේ දැනේවා සහ දැනේ කියලා මම විශ්වාස කරනවා. මොකද කෝකිල ගායනා කරාට පස්සේ මේක වෙන ආරෝපණයක් ඔබගේ ආත්මේ සැරිසරයි. ගායනා ගායලා පෙන්නන එතකොට ඊට පස්සේ වෙන දෙයක් විචා.
ප්‍රාර්ථනා කරනවා දිගටම ඇවිදගෙන යන හැකියාව ලැබේවා කියලා. මොකද මේ විවාහපත් වුණාට පස්සේ එන සතුට, දුක, කඳුල ඔක්කොම සිනිඳුව තරහා ගන්න හැකියාව ලැබෙනුනේ. ඉතින් මේ මුදු තාර ඇතුළේ කියන මේ තාර කට්ට කියන එක ඉතින් මේ හරිම කර්කශයි. නමුත් ඉතින් දෙන්නෙක් හදවතින් එදෙනකොට ඒකත් ඉතින් සිනිඳුවට දැනෙන්න ඕන. හැබැයි දෙන්නටම තනයි තියෙන මේ හැදියාව සහ ඊළඟ කොටස විරාමය. ඊට පස්සේ තවත් ගීත ද්විත්වයකින් අපි හමු වෙනවා. කෝකිලි පවන් ජයසූරිය අද අපි ශිල්පියා. නොවන මම. ඉතින් කෝකිලත් එක්ක කතාබහ කරමින් ගායමින් යම්කිසි මං හිතනවා වෙනදට වැඩිය ඔබ ග්‍රහණය කරගෙන ඉන්න තැන හිඳමින් ඒ මවිතය අත්විඳිනු ඇතැයි කියලා නිකන් බොරුවට කියන්න ඕනේ අවංකව අපි කතා කරමුකෝ. අපි පොඩ්ඩක් අර ඉකුත් සැසියේදී අර වෙළඳ නිවේදන වලට පෙරාතුව සැසියේදී පොඩ්ඩක් නිකන් මෙයාගේ විවාහය පිළිබඳව අපි පොඩි තට්ටුවක් දාගෙන ගියා. 8 දෙනෙකුගේ සමන්විත විවාහ මංගල උත්සවයක් තමයි තිබිලා තියෙන්නේ නේද? ඇතරම මේ තියෙන තත්ත්වයත් එක්ක නැත්නම් මේ මට මගේ වෙඩින් එක ගන්න වෙන්නේ සුගතදාස ක්‍රීඩාංගණේ. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇතරම මගේ බිරිඳ නිමාලි ප්‍රනාන්දු ඇව කොහෙද හම්බෙන්නේ? ඇයව හම්බ වෙන්නේ දමයන්ති ෆොන්සේකා නැන්දගේ නිර්මාණයකට සම්බන්ධ වෙන තනමල්ලිල. එතකොට තමයි අපි දෙන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ රඟපාන්න ඇවිල්ලා හිටියේ. ඔව් නෑ රඟපාන්න තමයි ඇවිල්ලා හිටියේ. හා හා. ඊට පස්සේ එතේ ඇත් හොඳ නිලියක්, දක්ෂ නිලියක්. ඇය ಭಾರತ ගුරුවරියක්, ඒ වගේම නීති හදාරන කෙනෙක්, කළමනාකරණ අංශයේ ඉන්න කෙනෙක්. ඇත් මල්ටියක් එයා. ඔව්. ඒ කියන්නේ සර්ව හැකියාවෙන් හෙබි හෙබි. කොහේ ඇත්තියක්ද වෙන්න පු ඇත්තියක් දැන් පිළියන්දල ඇත්තියක් බවට ඉන්නවා. මේ විශේෂයෙන්ම ඇගේ මව සහ පියා කලාවට හරි ලැබි සිත් තියෙන අය. ඉතින් ඒ වගේම මේ මට ඉතාම ලොකු හයියක්. දැන් මගේ අම්මා, මගේ තාත්තා, මගේ පිරිද, මගේ ආච්චි, මගේ මල්ලි, දැන් මම සම්පූර්ණයි කියලා හිතෙනවා මට. සහභාගී වෙච්ච 8 දෙනා කවුද අපේ? සෝමමයි රේණුන්දයි. ඔව්. මහාචාර්ය සෝමනාත් දිසානායකයන් සහ රේණුකා පාලසූරිය. මේ හරියට දෙවෙනි මේ මාපියා. මාපියන් වගේ. ඊට අමතරව දමිතා අපේරත්න සහ නෙන්දා. ඔව්. මිස්ටර් අබේරත්න කියලා අපි කියන්නේ යට. ඔව්. ඒ වගේම මේ මගේ ආච්චි, මගේ සහෝදර කෙනා. මට ජීවිතේ වැටෙන්න අවස්ථා ඕන තරම් තිබ්බා. නමුත් මගේ ආච්චි සීයා ඔය ඥාති පිරිස අයින් පැත්තකට කරලා මෙහෙම තිබ්බොත් එහෙම මට හිටපු ලොකු හැවනල්ලක් තමයි මගේ සහෝදරයෝ ටික. කියන්නේ මගේ යාළුවෝ ටික. ඔය එකෙක් කැවිලි නේද? මගේ අයියා. තරිඳු අනුරාධ බණ්ඩාර අයියා. ඔව්. කියන්නේ ඔබගේම අයියා නෙමෙයි. නෑ නෑ. නමුත් ඉතින් අයියා. ඔව් මම දන්නවා මේ මට එයා කිව්වා මේ එක පතේ තමයි කන්නේ ඔක්කොම ටික. මේ කී දෙනෙක්ද? 7-8 දෙනෙක්. ඔව් 7-8 දෙනෙක් ඉන්නවා. කසුන්, හෂාර, විහංග, ඒෂානා. විශේෂම විහංගව මතක් කරන්න ඕනේ මේ ගීත ටික මම ඔහුත් එක තමයි රිහර්සල් කරේ. අහහ. එහෙම කියන්නේ මටත් වඩා අවුරුදු 2ක් විතර බාල කෙනෙක්. නමුත් ඔහුගේ හැකියාව ඉතා ඉහළයි. ඔහුගේ ප්‍රමාණය පිටි මොහු කරා ගිල්ල. ඔහුත් එලිබස් මේ අර බේසමකට වගේ එකකට බත් ටික සහ සිය ව්‍යංජන ටික බෙදා ගන්නවා. ඔබද කවන්නේ නැත්නම් ඔක්කොම කනවා? මමත් කවනවා. මම කවන්න ඉතා දක්ෂයි. හ්ම්. අයියා කවනවා. හ්ම්. එතකොට ඉතින් හොඳයි. ඊළඟ ගීතය මොකද්ද? මේක හැමතිස්සම මුහුණන ගීතයක් කියලා. ඔව්, කියවෙන ගීතයක්. මේ ගීතේ ගායනා කරන්න අමාරු ගීතයක්. ඇත්තටම මේ ශාස්ත්‍රීය නැඹුරක් තියෙන ගීතයක්. ඒ වගේම ඒක හරුණ ලන්ත්‍රා මහත්මයා ආයාසයෙන් තොරව ගායනා කරනවා.
පුදුමයක් ඒක. පුදුමයක් කියන්නේ මේ මේ ඔහු ගීත ගයද්දිත් මේ හාත්පසින් නැයට ඇහෙන්නේ නැහැ. නමුත් මයික්‍රොෆෝනෙන් තමයි මේ ස්පීකර්ස් වලින් තමයි ඔහුගේ හඬ ඇහෙන්නේ. පුදුමම පුදුම දෙයක්. ඒක මම මේ මේ එවකට සුදත්තනායක මහත්මියගුරුත් මම අත්විඳලා තියෙනවා. මේ හඬ කියන්නේ මේ මේ පපු කොහර අස්සේ ගලවලා යනවා. නමුත් මෙහෙම ළඟ ඉඳන් අහන්නේ එහෙම ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. ඒක මේ මේ විශේෂත්වයක් ඕන්ට මාවේනික. එතකොට මේක මේ ධනසිරි ගමගේ ශූරීන් රචනා කරන ලද්දක්. මේ වැඩසටහනේ කීපෝලියක්ම ගායනා කරා. මේක මේ මේ අපේ ජනතාවගේ ජීවිතත් එක්ක පුදුම විදිහට කාවෙදිච්ච ගීතයක්. අපි දෙතුන් වතාවක්ම මේකේ ගැයුණා. මේක හින්දි ගීතයක් ඇසුරින් නිර්මාණය වෙච්ච එකක්. ආකාශ් දීප් කියන චිත්‍රපටයට ඒවකට හැදිච්ච ගීතයක්. පස්සේ ආර් මුතුසාමි ගොපොළුහඬ කියන චිත්‍රපටයට තමයි නිර්මාණය කරේ. විශාල සතුටක් ඔබ වෙනි හද්ද තරුණයෙක් ඇවිත් මේ හරුන් ලන්ත්‍රා වගේ අතිශය පැරණි ශිල්පියෙකුගේ අපේ ඔහු අපේ හදවත්වල රුවා ඇති ගීතයක් තරුණ කරන්න සැරසෙමු. බලමු මේ යොවුන් ස්වර ස්වරූපය කෙසේද කියලා. කෝකිල පවන් ජයසූරියගේ. හොඳයි, මේක පාළුව තමයි තියෙන්නේ. දැන් බටලී හඬ බොහෝලාට භාවිත කරන්නේ පාළුවටනේ.
පාළුව කියන්නේ රසයක්. පාළුව ඉන්නකොට තමයි මේ බොහෝ වෙලාවට ඔය ගීපද උනන්නේ, කවිපද උනන්නේ, ගැයුම් නොබියව ගැයිය හැකි නිදහස තියෙනවා, රාව ප්‍රතිරාව නැංගෙනවා, තමන්ට තමන්ව දැනෙනවා, තමන් සින් තමන්ව මැන ගන්නවා. ඒ වගේ දේවල් ඉතින් තනිකමත් එක්ක හුදකලාවේ පාළුව. ඉතින් හුදකලාව කියන වචනේ වර්තමානයේ බෙහෙවින්ම ජනප්‍රිය නෙමෙයි තියෙන වචනයක් බවට පත් වෙයි. ඉස්සරනම් ඉතින් ඔයලා බලන හුදකලාව ලස්සන වචනයක්. ඒක හුදකලාව එපා වෙන්නම හුදකලාව වුණානේ. ඒ ඒක ඒක වෙනකොට සර්. මේ ඔබ ගැන ඇසූ හැමෝම වර්තමාන තරුණය ගැන සමහරව එච්චර පැහැදීමකින් කතා කරන්නේ. මම ඔබ පිළිබඳව විමසීමක් කරනවානේ. මාව මෙතන පුරව ගන්න. අපේ මේ ඉන්න ප්‍රේමිතු මිත්‍රයන් ඔබ දැනුවත් කරන්න එපා. බොහොම සන්නද්ධ කරන්න එපා. මේ එන හාදයා කවුද යනවා හරියටම විනිවිද දෙකලා. ඇසු ඔක්කොම අවසානයේ කියන එකක් තමයි. හරිම හොඳ කොල්ලා කියලා. ඒක ක්ෂේත්‍රය ඇතුලේ හදාගන්න හරිම අමාරුයි. ඇයි එහෙම කියන්නේ? එක මම දැන් ඒ කියන්නේ ඒක ඇයි ඉතින් එහෙම කියනවා නම් හොඳයි ඉතින්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ. මම හිතන්නේ මාව සන්නද්ධ කරේ හොඳටම සන්නද්ධ මිනිසු කීප දෙනෙක් එකතු වෙලා. ඒ කියන්නේ නැති වෙන්න දේවල් නැති අය තමයි ඔබට හැමතිස්සෙම ඇසුරෙහි ඇති වුණේ. ඒකයි ඇතර විශේෂත්වය. ඔව්. ඔවුන්ට අලුතින් ගමක් හදාගන්න දෙයක් නැහැ. ඔවුන්ට නැති වෙන්න දෙයක් නැහැ. ඔබට පිරිනැමීමෙන් ඔවුන්ට ඇතිවන ආත්ම උත්කර්ෂය තමයි තිබිලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මට මුණ ගැහෙන මට පාර යනකොට උනත් මුණ ගැහෙන කෙනා මොකක් හරි කිව්වොත් මම හිතන්නේ මම ඒකත් හරිම නිහතමානීව මම ඒක පිළිගන්නවා. ජයලත් මනෝරත්නයන්, සෝමනන්ද දිසානායක මාමා, රේණුකා බාලසූරියන්ද, ජැක්සන් ඇන්තිනී මාමා, ආනන්ද අබේනායක මාමා, ඔහොම කියාගෙන આવොත් මට මේ ශේත්‍රයේ ඉන්න 80ක කෙනාගේම නම් කියන්න වෙනවා. එක නමක් හරි මිස් වුනොත් ඉවරටි ඉවරයි. අනේ නෑ, මම තරහ වෙන්නේ නෑ කියලා දන්නවා. ඒ වගේ ඔබ තරහ නොවන නිසා. ඒ වගේම මාමේ, ඒ කියන්නේ මට මාමව හම්බෙන්නේ පළවෙනි වතාවට. මට මාමවත් මාමට මාව හම්බ වෙන්නේ පළවෙනි වතාවට. මේ මෙදිරිය මාම මට මේ සින්දුවක් කියලා අවසානයේ සහ සින්දුවක් කියන්න මේ මෙතනින් හුස්මක් අරන් බලන්න ඔබට තියාගන්න පුළුවන් මේ පුතේ මේ තව ටිකක් ඉස්සරහට හුස්ම තියාගන්න පුළුවන් මේ කියනකොට මට ඒවා මම හරි ආදරෙන් ඒවා පිළිගන්නවා සහ මට හැමතිස්සෙම මං හිතන්නේ කෙනෙක් මට නැති බැරිකම් තියෙනවා. අපි හැමෝටම නැති බැරිකම් තියෙනවා. මාමට උනත් ඇති. ඒක පොදු දෙයක් ඒක. නමුත් මට ඒ දෙන පොඩි දේ මම ලොකු දෙයක් විදිහට මම ගන්නවා ඒක. ඉතින් එහෙම නිසා වෙන්නේ නැති මං හොඳ කොල්ල වෙලා තියෙන්නේ. මේ කොවිඩ් වසංගතයෙන් හින්දා ලෝකේ අංක 1 ට්‍රිලියන ප්‍රතියන් 50කට ආසන්න ප්‍රමාණයක් මැරෙනවා අඩු ගානේ. ඔවුන්ට ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් ගාවට ඔත්තරන්නේ පොලිතින්නේ කියන්නේ. එතකොට හිතන්න නැති බැරි කන් ඇති නොවන්නේ කාටද? මෙලොව උපන් හැමෝට. ඒ කාලය ඇතුළත උපයා ගන්න හොඳ පමණයි. එය ඔබ අභියස ඔබට දැනෙන්න අත්විඳින්න තියෙනවා නම් මොන තරම් පිනක්ද? ඒක තමයි බාත් විඳින්නේ. ඔව්. ඒ වගේම මම දන්නවා මේක බලාගෙන ඉන්නවා කියලා ගොඩක් ලොකු පිරිසක්. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ වෙලාව රට ගැන විතරක්ම හිතන්න එපා. මේක මුළු ලෝකෙටම පොදු දෙයක් වෙලා. මේක ලෝක ලෙඩක්. මේක ලෝක ලෙඩක්. ඉතින් මේ ටික කාලේ බයෙන් හිටියොත් අපිට පුළුවන් තව ටික කාලෙකින් බය නැතුව ඉන්න. ඒ නිසා පරිස්සමින් ඉන්න. මොකද අපි ආයෙමත් වැළඳ ගන්න ඕනි. අපි ආයෙමත් මුණ ගැහෙන්න ඕනි. අපි ආයෙමත් සිප ගන්න ඕනි. අපි ආයෙ මාස්ක අතාරින්න ඕනි. අපි ආයේ හමු වෙනකොට මේ මුව වැස්මවල් විසිකරලා ඉරලා දාන දවසක් එනකන් දැඩි ඉවසීමෙන් ඒක ඉවසීම ඔබේ ගුණයක්ද නැද්ද කියන එක ඔබටම පරීක්ෂා කරගන්න හොඳම අවස්ථාව. පාරේ යනකොට සමහර කට්ටිය මේ හොඳටම දන්න කට්ටිය. නමුත් ඒගොල්ලන් අඳුර ගන්න බෑ. අඳුර ගන්න කොහොමද? ඉච්චර ලොකු ඛේදවාචකයක් වෙලා මේක.
මට අපේ ආචි අසනීපෙන් හිටියා මම සහ මේ මේ මම එතකොට ඒක වෙනුවෙන් මගේ ඔළුව ටිකක් අවුල්ලා තිබ්බේ. දැන් මගේ ආච්චිට heart attack දෙකක් එකපාර ඇවිල්ලා හොස්පිටල් එකට මෙහෙම ඇඩ්මිට් කරන්න විදිහක් නැහැ. ડોක්ටර් කෙනෙක් ගාවට යාව ගෙනියන්න විදිහක් නැහැ. PCR පරීක්ෂණයක් කරලා තමයි ගන්න. ඉතින් ඒක සරල සාමාන්‍ය දෙයක් තමයි. ඒක එහෙම විය යුතුයි තමයි. මම කියන්නේ ඒ වෙලාවේ මම අසරණ වුණා වගේම යම් යම් හේතුත් එක්ක මේ ලෝකෙ ඉන්න සීලුම දෙනා මට හේතු තියෙනා වගේම මේ ලෝකේ සීලු දෙනාටම හේතු 1000ක් ඇති අසරණ වෙන්න. මේ මේ උවදුරත් එක්ක මම කියන්නේ මේ වෙලාවේ බයින් ඉමු ටිකක්. කොටිම කිව්වොත් එහෙම නෙගටිව් කියන වචනේ ඔච්චර ලස්සන වචනයක් වුණාද මේ ටිකට? ඔව්. පොසිටිව් කියලා කිව්වා නම් කියන්නේ සමත් අසමත්. සමත් නම් සෝරි තමයි. දැන් පෞද්ගලිකව මම කොරෝනා මේ කොරෝනා හැදිච්ච කෙනෙක් මම. මට කෝල් එක ආවනේ පොසිටිව් කියලා. මම හිටියේ අවුරුද්දක් විතර බේරිලා හිටියා. දෙවනි රැල්ලෙන් තමයි මට කොරෝනා වසංගතය වැළඳෙන්නේ. එතකොට මට වඩා බය වුණේ මගේ අහල පහල හිටපු කට්ටිය තමයි. සහ මම බය වුණෙත් මං ගැනට වඩා ඔවුන් ගැන. මොකද ආච්චි මොකද වැඩිහිටියන්ට මේක ටිකක් වැළඳුනොත් දරා ගන්න අමාරුයි කියන එක අපි හොඳාකාරවම දන්නවා. දැන් ඒව නිකන් يعني මේ කොවිඩ් එකට කරන්න උන දේවල් කියන්න ඕනේ. මේ රැව් පිළි රැව් දෙනවා, මාස් දාන්න, සැනිටයිසර් ගහන්න, මීටරින් ඉන්න, අන්න මීටරින් ඉන්න මීටරින්. හොඳයි. ඊළඟ ගීතේ අපි කවුරුත් නොදන්න ගීතයක් ඔබ තෝරගෙන තියෙන්නේ. මේ මම දන්නේ කොහොම නාද මේකට වාදනය කරයිද කියලා අලුතින් ලියන්න වෙයිත් නැහැ. මේක ගායනා කරලා තින්නේ චන්දික පතිරාජ, තුමාල් වරගොඩ සූර්ය, ප්‍රකාශ් රණසිංහ, සංජය උදයකුමාර, සුකුන් පීරිස් සමග නාද. ඉරේෂ් වන්නකු කෝරාල තමයි රචකයා. මේ කුටිබ නයනලවත් නොහිතපු ප්‍රමාණයට අදහන්න බැරි ඉස්මතු වීමක් ඉස්මතු වුණානේ. මුලින්ම හිතුවේවත් නැහැ. ඒක තමයි ලස්සන සහ ෂෝක්. අනපේක්ෂිත අවස්ථාවක එක පාට හිතන්න නැති දෙයක් තමන් කෙරෙන් පැන නගිනවා. මේක එවන්නක් හොය හොය අහනවා. මේ මේක ඇත්තටම මේ සම්පූර්ණ තියෙන ඉතින් දියවන්නාවේ ඇතුළතන්තයේ තියෙන කතන්දරේ නේද නයන? මේක තෝරගත්තේ ඇයි? ඔබම කියන්නකෝ. මේ මේක තෝරගන්න ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකින් එකක් නාද සමග ගැයීමට තියෙන ආසාව, කෑදරකම. ඔව් ඒක. සහ මගේ සින්දු ලිස්ට් එකක් මෙහෙම ගත්තොත් එහෙම කියන්නේ මම කැමති මට කියන්න පුළුවන් කියලා මට මම විශ්වාස කරන සින්දු ලිස්ට් එකක් ගත්තොත් එහෙම දියවන්න කුමාරේ උඩින්ම තියෙනවා. සහ මම මේක නිතර දෙවේලේ අහලා මට නිකන් නිකන් දිව මතුරක් වෙලා. ඔව්. ස්තුතියි මේ ගීතේ බිහි කරාට. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි නාද කණ්ඩායමටම මේ ගීතේ බිහි කරාට. මෙවැනි ගීත බිහි වෙන්නටම ඕනේ. දෙවනි හේතුව කවුරුම හරි කෙනෙක් කියනවා නම් අපේ රටේ සිස්ටම් එක අවුල් කියලා මම ඔහුට විරුද්ධව නැගී හිටිනවා. අපේ රටේ සිස්ටම් එක අවුල් නැහැ. මොකද අපේ රටේ සිස්ටම් එක අවුල් වෙන්න තරම් සිස්ටම් එකක් නැහැ. සිස්ටම් එකක් නැහැ. නැහැ. ඒක තමයි දෙවනි සහ ප්‍රබලම හේතුව මේ ගීතේ ගායනා කරන්නේ. ඔබ කිව්ව හරි සිස්ටම් එකකට වැඩි සිරිත් විරිත් සහ එදිනදා තියෙන සංකල්ප නොවේ ආකල්ප ප්‍රමාණය තියෙන ආකල්ප වෙනස් කරන තෙක් no system changes නේ. ඒ කියන්නේ ඔබ පැහැදිලිව කියන සිස්ටම් එකක් නේ. සිස්ටම් එකක් හැදිය යුතුයි. ඒක ඇත්ත කතාව. දේවන්නා කුමාරිය සමග මෙන්න කෝකිල පවන්, ඡාය සූර්ය. කුමාරියේ නුඹ නිදන නිසල්මනේ
සාද පළුව එබෙනවා ඊනකේන සීනි පෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා කතා කරපු නිසා අපි ටක් ගාලා බ්‍රේක් එකට නොවිසනම් විරාමයට යනවා. තව එක ගීතයක් අපිට තියෙනවා. ඒ සඳහා අපිට ඉඩ අවසර ඉඩ ප්‍රස්ථාව ලබා ගන්නවා. නොවන මම ඉතින් කෝකිල මං හිතන්නේ මේ මේ ගීත හතක් ගායනා කරපු පළවෙනි අවස්ථාව වැඩසටහන. ඔව්. නැත්තම් දිගට රඟන්නේ නේ උනේ. ඔහ ඔව් මේ මට මේ අද හම්බුනේ හරි වෙනස්ම අත්දැකීමක්. මං උපරිම එක දිගට කියන්නේ ට්‍රිප් ඇරෙන්න. ඔව් ට්‍රිප් ට්‍රිප් ඇරෙන්න. ආ සහ බාත්รูම් එක ඇරෙන්න. ඇරෙන්න. එක දිගට නොනවත්වා සින්දු කියපු අතිශය පළමුවෙනි අවස්ථාව. අතිශය පළමුවෙනි අවස්ථාව තමයි මේ. ස්තුතිවන්ත වෙනවා මාමටත් මේ වැඩසටහනේ කාර්ය මණ්ඩලයටත් මාව මෙතෙන්ට ගෙනාපු එක සම්බන්ධයෙන්. ඇත්තටම මේක මගේ ජීවිතයට ලොකු ආභරණයක්. මේ වැඩසටහනට ආව කියන එක මානවන මම කියවගම අවු යනවද එහෙම එකක් මාවේ. ඒ කියන්නේ හරි එළියේ මේ ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් ලොකු රසිකය පිරිසක් ඉන්නවා, ආදරය කරන පිරිසක් ඉන්නවා. එයින් එක්කෙනෙක් මමත්. ඉතින් සතුටුයි
ටික මහන්සිත් එක්ක මේ නෑ ඇත්තටම මේ මම තෝරගත්ත ගීතත් එකිනෙකට වෙනස් වෙනස් ගීත ශ්‍රුති වෙනස් මාත්‍රා වෙනස් ගත්තොත් එහෙම පිච් වෙනස් සහ ස්ටයිල්ස් වෙනස් කියන්නේ ඒ සංගීත විලාසිතාවලුත් වෙනස් තෝරා ගැනීමක් බොහොම ස්තුතියි ඉතින් මම දැන් මුලින්ම කතා කරනකොට වයිෆ් තමයි ළඟ හිටියේ නිමාලි හිටියේ අයිය කතා කරලා කිව්වා මල්ලි මෙහෙමක් තියෙනවා එනවාද කියලා මට දැනුණ සතුට අවංකව කියන්න බෑ අවංකවම කියන්නේ මට පුදුම සතුටක් හම්බුනේ ඉතින් ඒ මොහොතේ මට හිතුණා අනේ මරුනේ ෂෝක්නේ කියලා අර අපි කතා කරා මරු කියන වචනේ පිළිබඳවත් ෂෝක්නේ හොඳයි මාමිට ඔව් දැන් ඔබ දැන් ඒ වගේම ස්තුති කරන්න ඕනේ නාද සංගීත කණ්ඩායමට නාද නාදේ නිසා නාද නාදය මට ලොකු හයියක් වුණා මේක මට මේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රසෙන්ට් කරන්න දෛවෝපගත අන්දමට ඒගොල්ලන්ගේ ගීතේ පළවෙනි වතාවට ඒගොල්ලොත් එක්කම ගායනා කරන්න හැකියාව ලැබුණා. හැකියාව ලැබුණා සහ මම ආසාවෙන් හිටියත් එක්කනේ. මම ගීත තෝරගන්න කොටත් මම ලිව්වා දාගෙන ලිව්වා ඉතින් ලියාගෙන ලියන්නේ මං හිතන්නේ සින්දු 30ක් 35ක් විතර මම එක දෙකට ලිව්වා ලියලා තමයි මේ දේවල් තෝරගත්තේ. හේතුත් එක්කම ඒ එවැනි හොඳ ප්‍රබල හේතුවක් තියෙන ගීතයක් තමයි වැඩසටහන අන්තිමෙත් අපි ගායනා කරන්නේ. ජීවිතේ ඒ කාලේ මගහැරුණු තැන් දිහා බලාගෙන පසුතැවෙතේ හිටියම ජීවිතේ ඊට වැඩි හමුණු තැන් වැඩි. හමුණු තැන් වලින් ලැබෙන තෘප්තිය, ප්‍රීතිය, උද්දාමය, සෑහීම කෝටියකටවත් ගන්න බැරි ආත්ම තෘප්තිය. ඒ සියල්ල වැඩි. ඒ වෙලාවට තව හුඟක් තුර යන්න තියෙන ඔප්පේ. මොනවද ඉදිරි හිතනිට කරන්න හිතන් ඉන්නේ තෝරා බේරාගෙන එන දේවල් බාරගත්තනම් හොඳයි කියලා මට හිතෙනවා ඔබ. දැනටමත් ඔබ ඔබගේ ස්වයං ප්‍රතිපත්තියක් ඔබ හදාගෙන ඇතිනේ. ඔව්. මම තෝරා බේරගෙන තමයි යන්නේ. ඊටත් ඒකට මාව කැමති වෙන්න ඕනේ. චරිතයක් කියලා ගත්තත් පෙළ මාව කැමති කරව ගන්න ඕනේ ඒකට. සහ මගේ ළඟ බඩු තියෙන්න ඕනේ ඒකේ දාන්න. මං ගහ බඩු නැත්තම් මට හිතුණොත් හොයා ගන්න පුළුවන් කියලා මම ඒකට කැමති වෙනවා. චරිතය වීරයා හෝ වේවා දුෂ්ටයා හෝ වේවා විකටයා හෝ වේවා දුෂ්ට විකටයා හෝ වේවා දුෂ්ට වීරයා හෝ වේවා කවුරු හෝ වේවා එක සීන් එකක් වෙන්න පුළුවන් එයාට තියෙන්නේ. නමුත් ඒක ඇතුලේ මට දෙයක් කරන්න තියෙනවා නම් මම මට උපරිමෙන් එක මං කරනවා සහ මම ඒ විදිහේ මහන්සි වෙන කෙනෙක්. එක දෙයක් කියන්න ඕනේ අර මම සහාය නළුවාට සම්මානයක් ගන්නවා වේදිකාවේ මහ පොළොවට කියන මේ සම්මාන උල්ලෙදි වේදිකා නාට්‍ය සම්මාන උල්ලෙදි ඒකේ කෙටි නාට්‍යයක් ඒක. ඒකෙදි මම 100 කෙනෙක්ගේ චරිතයක් තමයි මම රඟපාන්නේ. මම ඇවිල්ලා ඩයලොග් එකක් කිව්වා ගියා. ඒක වෙනුවෙන් තමයි මට ඒ සම්මානය හම්බ වෙන්නේ. ඉතින් මම මේ සම්මාන වලින් යම් දෙයක් මනින්න උත්සාහ කරනවා නෙමෙයි. ඒ කියන්නේ මට කරන්න තියෙන්නේ ඒක නම් මම ඒක උපරිමෙන් කරනවා. ඉතින් අපි කොයිම වෙලාවකවත් කීයටවත් හිතාගෙන රඟපාන්නේ නැහනේ දැන්. මම මේ චරිත රඟ පෑවට පස්සේ මම තමයි ලංකාවේ නම්බර් 1 නළුවා. ජනප්‍රිය වීද නැද්ද කියන එක ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. ජනප්‍රිය වුණොත් ඒක වක්‍රාකාරව හෝ ඍජුව අපිට හොඳයි. අපි මිනිස්සු දැනගන්න. ඒක හොඳයි. ඉතින් එහෙම නොහිත අපි අපේ වැඩේ කරනවා සහ මම මගේ වැඩේ කරනවා. ඔව්. පුළුවන් උපරිමයෙන්. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. ඔව්. මම ලංකාවේ දක්ෂතම නළුවා නොවේ කියන හැඟීමෙන් ඔබ කියන්නේ ඔය. ඔව්. මම කියන්නේ මම හොයනවා. මේ අපි ජීවිත කවදාවත් ඉතින් එහෙම හොයලා හොයලා තමන්ව හම්බෙච්ච කිසිම කෙනෙක් නැත තමන්ට. ඔව්. ඒකින්ද තමයි තාමත් ඔබත් හොයන්නේ මමත් හොයනවා අපිත් ඔක්කොම හොයනවා. හොයනවා අපි කවුරුද කියලා. ඒකනේ අර වායු ගීතේ තරම් ජනප්‍රිය වෙන්නේ. සේනක බඩකොට නිර්මාණය කරපු. ඔව්. කොච්චරත් හොයනකින් තමයි කුතුහලය ඔස්සේ තමයි අපි නැවත නැවතත් මේ විමසීම ඉවසීම දරාගෙන ඉදිරියට යන්නේ. ඒක මතක තියාගන්න. මේක ඔබටත් හොඳයි මමත් හැමදාම මාවත් තාම හොයමින් ඉන්න. එහෙම කවුරුරි හොයලා තමන්ට තමන් හම්බෙච්ච කෙනෙක්
ඉන්නවනම් ටක් ගාලා අපිට කතා කරන්න අපි ඕන කෙනෙක් කවට එන්න කැමති. රෙඩි. ලෝකේ කාටවත් බිල් ගේට්ස්ටවත් එහෙම නැත්නම් ප්ලේටෝවටවත් හිපොක්‍රටිස්ටවත් ඇරිස්ටෝටල්වටවත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ව හම්බෙලා නැහැ. හෘදයයි. බොහොම ඒගොල්ලෝ ඉදා ජීවත් වෙන හත්පස ස්පර්ශ කරන ප්‍රමාණය නිසා දැනුමට අහු වෙන ප්‍රමාණයත් එක්ක තමයි ජීවිතය ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඉතින් තම මොනවාර කියන්නේ කියන ටකල් කිය? ඔව්. ස්තුතිවන්ත වෙනවා මගේ ආචිර සීයට සහ මට උදව් කරන හැම කෙනෙක්ටම. ඒ ගොන්නට ඒ ලයිස්තුවට අද මාමත් නාදත් මේ මණ්ඩලයත් එකතු වුණා. චින්තක ප්‍රමුඛ. චින්තකයි ප්‍රමුඛ මේ මණ්ඩලයත් එකතු වුණා. සියලු දෙනාටම ස්තුතියි. සමගේ සහෝදරයෝ සියලු දෙනාටම ස්තුතියි. නැවත වතාවත් මේ වැඩසටහන මෙහෙවන මාමට තවත් මේක හොඳට කරනවා මං කියන්නේ කිසිම කරදරයකින් බාධකකින් තොරව හැමෝගෙම ආදරේ තවදුරටත් තව තවත් දිනාගෙන ඉස්සරහට කරගෙන ලැබෙන්න ඕන කරන ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නාද සංගීත කණ්ඩායමටත් ඔබ පුණා මම හරි ආසයි හරි ආදරේ කරා. ඔබ මම දන්නවා ඉතාමත් දුගී පැල්පතකින් පටන් ගත්ත කෙනෙක්. ඔබ දුක පෙනිපෙනි පරාජය දැක දැක ඒ සියල්ලෙන් පාඩම් ඉගෙනගෙන දුක දිනා ජීවිතය ජයග්‍රහණය කරමින් යන කෙනෙක්. පැල්පතින් දැන් මන්දිරයක් නොවුණත් තමන්ගේම නිවසක් හදාගෙන තමන්ට තමන් හදාගත්ත අයව බලාගෙන කටයුතු කරන ඔබ තමත් ආදර්ශමත් ශ්‍රී ලංකාවේ වර්තමාන තරගකාරී තරුණයින්ට හොඳම ආදර්ශයක් නිදර්ශනයක්. ඔබට ජයම ප්‍රාර්ථනා කරනවා. අවසාන ගීතයත් ඔබ සිංහලේ සිංහයන් වෙනුවෙන් තෝරගෙන තිබෙන්නේ. මේක මේ ඉන්දචාපගේ සිංහයෝ ප්‍රේමිත මිනිනේ. මේ වෙලාවට රෑ 12ට විතර මොන සිංහයෝද දැන් ඔක්කොම ඉන්නේ. රූස්ලිගේ චිත්‍රපටයක් බලලා එළියට එනකොට වටේට 100ක් ආවත් ගහන්න පුළුවන්. ඒ වගේ හැඟීමක් ඉන්නේ. දැන් ඒ වගේ හැඟීමක් මේ ගීතයෙන් පස්සේ ඔබට ඒ වගේ ප්‍රාර්ථනා. මොකද හොඳ ජව සම්පන්න වර්තමානය අතපත ගාමින් එය එහි යෝධයෙක්සේ නැගී සිටින තරුණෙක් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඇයි මේක තෝරගත්තේ? මං කැමති මම ගීතයක් අහනකොට ඒකෙන් හොඳ උත්තේජනයක් හම්බෙනවා. ඔබට ජවයක් හම්බෙනවා. මට ජවයක් හම්බෙනවා. ඒ ජවය කෙනාගෙන් කෙනාට වෙනස් සාපේක්ෂයි. ඊට අමතරව මේ ගීතේ ජවයට අමතරව තියෙනවා ගාම්භීරත්වයක්. මම දකිනවා ගාම්භීරත්වය. තේජසක් තිබෙන. තේජසක්. ඉතින් මං හිතුවා මේ වෙලාවේ තුවාල වෙලා ඉන්න අපිට මේක හොඳ උත්තේජනයක් වෙයි කියලා. අපි හැමෝටම තුවාල වෙලා ඉන්නේ. ඒ සියල්ලට පිළියමක් හැටියට මේක ගායනා කරනවා. ඉන්ද්‍රචාප ලියනකේ මේකේ ගායන ශිල්පියා චාප වන් වල්පොල නිර්මාණය කරන්නේ. ඩිලාන් ඩෙවිඩිල් කියලා කෙනෙක් තමයි රචනා කළ තිර තින්නේ. ඔහු මම හිතා ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් නෙමෙයි ඕස්ට්‍රේලියාව පැත්තේ ඉන්න කෙනෙක්. එමනම් නැවත වතාවක් ඔබට ස්තුතියි. ආයු බල ශක්ති සැප ප්‍රඥා ලැබී නුදුරු අනාගතයේ සර්ව ප්‍රකරණ ප්‍රාර්ථනේ වේවා කියලා දෙරණ කළමනාකාරීත්ව වෙනුවෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි සියලුම ප්‍රියමිත මිත්‍රනි ඔබ වෙනුවෙන් රසික රසිකාවන් මම විශ්වාස කරනවා බඩ බැඳගෙන අද මේ රාත්‍රිය අපිත් එක්ක ගත කළා. ඔබට ජයම් ප්‍රාර්ථනා කරනවා ප්‍රියමිත මිත්‍රනි. ඔබ යම් කිසි ආශිර්වාදයක් ලැබුවා නම් ඒ අපිත් ආශිර්වාදයයි. නාද ප්‍රමුඛ මම අපි ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබට ජය සහ සතුට පමණයි. ජය කැබකාරා අභිමන් හෝවා විරුවන් ලෙසි ඇදෙන රුපු තෙදු වීරා සුරකුන්දරා සිංහයන් නබින් දිවුරා රන්රුවන් බැදි අසිපතක්ගෙන මුළු ලෝකයක් පරදා සියවරක් නොව දසවරක් පව මේ දේශ යමදිනවා සිංහයෝ
ජයකි අදනූබේ වංගගිරි හමනාසුලගේ රැදුනූගි අදනූබේ අසනි පැසි හඬගා හඬත්දි පෑයුරන් හිරුසේ නූබේ නමින් මේ ජාතින්නේ ජය පතා සක්සියක් දේනා ඔද වැඩුවද සන්තෝසින් සෙනෙවියන් නුබයි රකිනා සිංහයන් නම් පෙළොහරින් නෙක හරභයන් මවනා සකි සඳේ පවසා මෙසේ දිනවා මගේ ලංකා